හලෝ, කොහොමද? ඔයාලායන් මාම් චැනල් එකට ආදරයෙන් පිළිගන්න. ඒ වගේම තම ඔයාලායන් මාම් චැනල් එකට අලුත් කෙනෙක් නම් තාමත් අයන් මාම් චැනල් එක සබ්ස්ක්‍රයිබ්ස් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ්ස් කරන්න අමතක කරන්න එපා. මම කලින් වීඩියෝවල මම කතා කරා මම ව්‍යායාම වල යෙදිලා කොහොමද මගේ බර අඩු කරගත්තේ කියලා. මම අද කියන්න යන්නේ ව්‍යායාම් කරන අතරතුර කොහොමද මම මගේ කැම පාලනය කරේ කියලා ඔයාලට කියන්න. හරිම ලේසියි. මොකද මම මගේ බර අඩු කරගත්ත මේ තුන්වෙනි වතාව මට බබාලා තුන්දෙනෙක් ඉන්නවා. ඒ හැම අවස්ථාවකදීම මම ගොඩාක් මහත් වුණා. බබාලා හම්බ වෙන කලින් මම හරි කෙට්ටුවේ. ඉතින් මම දුක් වුණ අවස්ථාවල් ගොඩක් වුණා. වැඩිපුරම දුක් වුණේ මොකටද දන්නවද? මම කලින් ඇඳපු ඇඳුම් මට හපව ඇඳ ගන්න බැරුණේ, අඳින්න බැරි වෙයි කියලා හිතුවා. ඒ වගේම මට හරි මහන්සි, මගේ ඇඟ මහත් වෙලා තියෙනකොට හුස්ම ගන්න අමාරුයි, නිදිය ගන්නත් අමාරුයි. ගෙදර වැඩ ටික කරගන්න තියා මොනවත් කරන්න හිතෙන්නේ නැහැ ඒ කාලෙට. ඉතින් මම හිතුවා මේ විදිහට ඉන්න බෑ, කොහොම හරි ඇඟ අඩු කරගන්න ඕන කියලා හිතලා මම ව්‍යායාම් වලයි කැම පාලනය කරන්න යොන්න පොඩ්ඩක් පුරුදු වුණා. මුල් කාලේ පොඩ්ඩක් අමාරු වුණා. පස්සේ දිගටම කරගෙන කරගෙන යනකොට මට එක්සයිස් නොකර ඉන්න බැරි වුණා. ඒ වගේම තමයි ඇඟේ බර අඩු වීගෙන එනකොට අපේ මූණ ගොඩක් කෙට්ටු වෙනවා. කලාතුරකින් ඔයාව දකින කෙනෙක් ඔයාගෙන් අහයි, ඔයාට මොන හරි ප්‍රශ්නයක්ද, ඔයා කරදරයකින්ද, ඔයාගේ ඇස් යට ගිහිල්ලා එතකොට ඔයාගේ හොඬු බැහැලා, ඒ වගේ දේවල් ඔයාගෙන් අහයි. මේක මේ දේවල් ඒ හොඬු ඇතුළට ගිහිල්ලා ඇස් යට ගිහිල්ලා වගේ වෙන හේතුව තමයි අපි එක්සයිස් කරනකොට අපේ ෆැට් බර්න් වෙනවා. ඒ ෆැට් බර්න් වෙන ඉක්මනට අපේ මාංශපේශීන් වර්ධනය වෙන්නේ නැහැ. මේකට හේතුව ඒක තමයි. ටික කාලයක් ගියපුවාම මාංශපේශීන් වර්ධනය වෙලා ආපහු කලින් තිබ්බ ලස්සන මොන ඔයාලට ආපහු ගන්න පුළුවන්. ඔන්න ඒ ගැන කාට හරි බයක් තියෙනවා නම් ඒ ගැන බය වෙන දෙයක්වත් නැහැ. දැන් මම උදේට නම් අර මම කලින් ඔයාලට කිව්වනේ ජූස් එකක් හදන විදිය, ඒ ජූස් එක තමයි මම උදේට බිව්වේ. නැතිනම් මම පොරෙජ් එකක් කනවා. දවල්ට නම් ඔයාලා ගෙවල් වල වගේම අපේ ගෙදරත් බත්තු වෙනවා හැමදාම. මොකද මහත්තයාටයි දරුවන්ටයි කන්න දෙන්න හැමදාම බත්තු වෙනවා. ඉතින් බත් පොඩ්ඩක් වෙන්න, එළවලු වැඩිපුර වෙන්න මම කනවා. සමහර දවසට මම තනියම බෙදාගෙන කනවා ගොඩක් අඩුයි. මොකද බබාලා තුන්දෙනාට මම එකවර කවන හින්දා ඉතින් ඒ කවන අතරතුර මටත් කොහොමත් කැවෙනවා. එතකොට මට තනියම බත් එකක් බෙදාගෙන කන අවස්ථාව මම ගොඩක්ම අඩුයි. අපි ලංකාව අය නම් පුරුදු වෙලා ඉන්නානේ, ඉතින් බබාලා කන දේවල් ලපති දාන්න බැරි හින්දා ඒවත් කනවා. ඊට පස්සේ අපව ලොකු බත් එකක් තනියමත් බෙදාගෙන කනවා, ලොකු බත් එකක්. ඉතින් ඔයාලට බඩගිනි නැත්තම් එහෙම ගොඩාක් කන්න අවශ්‍ය නැහැ. බඩ පිරෙන්න කෑවම ඇති පොඩ්ඩක්. අනික එක තමයි ලංකාවේ අපි හැමෝම පුරුදු වෙලා ඉන්නවා හවසට තේ එකක් බොනවා. අපි තේකටත් සීනි දාලා බිස්කට් පැකට් එකක් ඉවර වෙනකම්ම බිස්කට් පැකට් එකක් කනවා. කාට හරි වමනාය නම් ගොඩාක්ම ඇත්තටම ඇඟ අඩු කරගන්න ගොඩාක් අවශ්‍යතාවයකින් ඉන්න කෙනෙක් නම් තේක විතරක් ඔන්න බීලා බත් මොනවාද මේ බිස්කට් කන එක ඔන්න අඩු බිස්කට් කන්න නැතුවම ඉන්න පුළුවන් නම් ඔන්න ගොඩක් හොඳයි. එතකොට ඒක තමයි, එහෙම තමයි ඔයාලා කැම පාලනය කරනවා කියලා කියන්නේ. තේක විතරක් බීලා බිස්කට් එක නොකා ඉන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ආයි පුරුදු වෙන්න ඔයාලා, මම පුරුදු වෙලා ඉන්නවා කාලේ ඉවර වෙලා ලාරස්නේ තියෙන උණු වතුර එකක් බොන්න. මොකද ඒ ලාරස්නේ තියෙන උණු වතුර එකක් බීපුවාම අපි කපු තෙල් තියෙන මොනවා හරි තෙල් జాතියක් කෑවනම් ඔන්න පොඩ්ඩක් බර ගතිය වගේ ඇඟේ තෙල් ගතිය නැති කරගන්න පුළුවන් ලාරස්නේ තියෙන උණු වතුර එකක් හැම වෙලේම බොනවා නම් ඔයාලා ගෙදර ඉන්න වෙලාවට. අනිත් එක රෑට පුළුවන් නම් ඔයාලට සුප් එකක් වගේ එතකොට සලාඩ් එකක් වගේ කන්න ගොඩක් හොඳයි. රෑ 8 වෙන්න කලින් කන්න පුළුවන් නම් තවත් හොඳයි. හැම දෙයකම ප්‍රශ්නේ තමයි අපි කාලේ ඉවර වෙලා ඔහේ ඉන්නා මුකුත් වැඩක් නොකර කම්මැලි කමේ නැත්තම් දවල්ට නිදිය ගන්නවා. ඉතින් එහෙම කරන්න නැතුව ඔයාලට පුළුවන් ඇත්තටම කැම පාලනය කරන ගමන් ගෙදර පොඩි පොඩි එක්සයිස් කරන්න පුළුවන්. ඒ හැමදේම ඉතින් ඔයාලට කරන්න පුළුවන්. මම කලින් කිව්වා වගේම මට පුළුවන් ඔයාලව දිරිගන්නවන්න විතරයි. මම ඇඟ අඩු කරගන්න මම මේ දේ කරා, එතකොට මම කැම පාලනය කරා කියලා මට කියන්න පුළුවන්. ඒ දේ කරලා මම මගේ ඇඟ බස්ස ගත්ත කියලා ඔයාලට කියන්න පුළුවන්. හැම දෙයකම තියෙන්න ඕනේ ඔයාගේ උත්සාහයයි කැපවීමයි. එතකොට
එම මොනවා දේටත් වඩා කම්මැලි කම නැති කරගන්න ඕන එක්සයිස් කරන වෙලාවට. මොකද සමහර වෙලාවට මටත් තියෙනවා හරි කම්මැලි, දුවන වෙලාවට මැෂින් එකකින් බිමට බහින්න හිතෙනවා, අද කරන්න බෑම කියලා හිතන වෙලාවල් තියෙනවා. ඒ වුණාට මම එහෙම හිතන්නේ නැතුව අද මම මේ මේක දුවලමයි මේ ඉවර කරන්නේ කියලා හිතලා මම ගොඩක්ම දුවනවා. මොකද කම්මැලි කම නැති කරගන්නත් එක්ක ආයේ මම කරපු දෙයක් තමයි අනිවාර්යයෙන්ම මම ග්‍රීන් ටී දෙපාරක් බොනවා දවල් දෙක පාරයි රැට. දවල්ට බිව්වේ නැතත් මම ග්‍රීන් ටී එක නම් රැට අනිවාර්යයෙන්ම වරද්ද ගන්නෙම නැහැ. ඒක බොනවා. ග්‍රීන් ටී කෙනෙකුට නැතිනම් පුළුවන් නිදිය ගන්න කලින් පොඩ්ඩක් තදට රස්නේ තියෙන වතුර එකක් ඔයාලට බොන්න, කෝපයක් බීලා නිදිය ගන්න පුළුවන් ග්‍රීන් ටී එක වෙනුවට. අනික එක තමයි ඇත්තටම ඔයාලා තෙල් මොනවද පිටි ජාති තෙල් ජාති තියෙන කෑම අඩු කරගන්න පුළුවන්. එහෙම වුණාම ටික කාලයක් යනකොට ඔයාලටම තේරෙයි ඔයාගේ ඇඟ අඩු වෙලා කියලා. ඇත්තටම ඔයාලා කෑම පාලනය කරොත් ඔයාලටත් හරි ලේසියෙන් පුළුවන් ඔයාලගේ ඇඟ අඩු කරගන්න. ඒ වගේම කෙනෙකුට පුළුවන් නම් කෑම පාලනය කරනවත් එක්කම පොඩි පොඩි එක්සර්සයිස් කරන්න ගෙදරදීම ඔන්න ගොඩක් ලොකු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මටත් බබාලා 3 දෙනෙක් ඉන්නවා. ඉතින් හරි අමාරුවෙන් තමයි මමත් මගේ බර අඩු කරගත්තේ. මොකද ලේසි නැහැ ඉතින් ඒ 3 දෙනාත් එක්ක ගෙදර ඉන්නකොට වැඩ ටික කරගන්න. ඒ හැම දෙයකම මට තිබ්බේ මගේ උත්සාහය විතරයි. මම වැඩිපුරම හිතුවේ කොහොම හරි මම කලින් හිටපු ගානටම එනවා කියලා හිතුවා. ඉතින් ඒ සාර්ථක වුණා මගේ නම්. ඉතින් ඔයාලටත් ඔන්න පුළුවන් කෑම පාලනය කරලා, එතකොට කන බොන විදිය පොඩ්ඩක් වෙනස් කරලා, පොඩි පොඩි ව්‍යායාම් ගෙදර කරලා ඔයාලගේ බර අඩු කරගන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් මාව බලාපොරොත්තු වෙනකල් අපේ අයන් මම් channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. Bye.